බයිසිට ගෙනවා සනිධාන අපරාධ කල් සමාජික මන්දාරමිස්තු පුද්ගලයා. දැන් කොහොමද ඔහු රඳවලා ඉන්නේ කොහෙද දැන් මේනකොට කොහොමද විමසලා තියෙන්නේ? ඔහු ඔහු සම්බන්ධයෙන් මුලිකවම දින තුනකට අදාළ රැඳවුම් නියෝග ලබා ගත්තා රස්තාවාද ජයලක්ෂ්මී පනත යටතේ. මේ වන විට ඒ යටතේ රඳවාගෙන ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීම අතරතුරත් මේ පුද්ගලයාගේ නිවසේ සංවාද තිබූ ජීවත් බෝම්බයක්, ඒ වගේම සජීව පතුරන් 10ක්, T-56 ගිනිඅවිවලට පාවිච්චි කරන සජීව පතුරන් 10ක්, ඒ වගේම යතුරු පැදි එකක් මේ අපරාධ සඳහා භාවිතා කර අය සැකකරන යතුරු පැදි එකක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. තවත් යම් යම් තොරතුරු තිබෙනවා මේ පුද්ගලයා විශේෂයෙන්ම ඔහු ගිනි අවි භාවිතා කරන ලද පුද්ගලයෙක්. ඉතින් ඒ ලැබෙන තොරතුරු අනුව මේ පුද්ගලයා හඳවාගෙන ප්‍රශ්න කළා. අපි මේ පුද්ගලයාගේ මේ අපරාධ සම්බන්ධව කටයුතු කරපු ආකාරය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට කටයුතු කරනවා. දැනට තියෙන්නේ ඒ සැකකරු සම්බන්ධව එපමණයි. ඒ වගේම ඔහු ඇසුරු කර, ඒ වගේම ඔහු විදේශයේ සිට මෙරට යම් යම් අපරාධ කිරීම සඳහා යොදා ගන්නා ලද පුද්ගලයන් හඳුනා ගැනීමටත් අවශ්‍ය කටයුතු සිදු කරනු ලබනවා. මේ විමර්ශන කටයුතු කරන්නේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ටාශය. ඒ කොට්ටාශය මගින් තමයි අදාළ විමර්ශන කටයුතු සිදු කරන්නේ. ඔව්, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ටාශය මගින් තමයි අත්අඩංගුවට ගෙන තියෙන්නේ. දැනට නැහැ. නමුත් අපි රඳවා ගැනීම නියෝග අනුව තමයි අපි බස්නාහිර දකුණ කොට්ටාශය රඳවාගෙන ඉන්නේ. එතන තමයි රඳවුම් ස්ථානයේ විදිහ සඳහන් වෙන්නේ. නමුත් විරාදා වෙනස් විදිහට අපිට රඳවන නියෝග ලබා ගන්න සිද්ධ වුණොත් ඒ අදාළ සඳහන් කරන ලබන ස්ථානයේ රඳවා ගැනීමට කටයුතු කරනවා. මෙතෙක් ඒ සම්බන්ධව තීරණ වෙලා නැහැ. ඒක දැනට කියන්න බෑ. දැන් ඊයේ අපි ඒ ප්‍රදේශයට අරගෙන ගියේ ඒ තහවුරුත් හුගිසිං අනාවරණය කළ තොරතුරු අනුව තමයි ඒ ප්‍රදේශයට කරගෙන ගියේ.